ஞானத்தினால் கிளிகுலாம் கட்டிவுனோ பாப்பையாக் நேது ஏசே நம் இன் வழக்கின்னே கெசேது என்று பிரக்ஞாத்தி என අපි දකින්නේ මෙන්න මෙහෙම දෙයක් පිළිකුලක් ඇතිවීමක් කියනකොට වෙහර ගැටීම ඒක පාපයක් කියන්නේ ගැටීම් සහගත දෙයකටයි පිළිකුල වැටෙන්නේ ඇලිමල් ගැටීමයි යම් දෙයකට ඇලුනොත් තමයි එයාට ඒක ඒකට විරුද්ධ දෙයකට ගැටීමක් එන්නේ ප්‍රියභාවයට ප්‍රිය නම් ඒ තරමටම අප්‍රියභාවයට උඩ ගැටීමක් එනවා मरटिक अप्रियाम සුද්ධ විනාදාහකට ගත්තාම ලෞකිකත්වයේ තුල ප්‍රියමනාප දෙක බැඳුනහම ඒකට අපි අමනාප කරන මේ සත්‍යය කැට කරන ඒ ස්වභාවයක් එනකොට තමයි මේ අමාරු වෙන්නේ. ඒ වගේම පදයක් තමයි පිළිකුල් වියුටේ පිළිකුල වහනවා තවත් පදයලු ඒකව කැත්තා. දැන් අසුදි අතින් අල්ලන්න හරි අකරැත්තේ ඉන්න අසරුමියා දරුවා හම්බුණාට පස්සේ දරුවාගේ අසුචි කිසි ගාණක් නැතුව අල්ලනවා දරුවා හොවලනවා හැබැයි කවුරු හරි නියම් දෙනුත් වෙනවරු මේකත් හොදලා දියන් කියලා හොදයි හදරුම් කරලා ඒකට අප්‍රියයි මෙන්න මෙයාගේ මමත්වයෙන් දැඩිව අල්ල ගන්න කොට පිළිකුල් කරේ දෙන්නේ පිළිකුල් නොකර අල්ල ගන්නවා එහෙමත් ක්‍රමයක් තියෙනවා තමගේ කියලා තමන්ට බීබුල් නැහැ. අටේ ගල්ටි අපි පීදාගෙන හතර විසන්නේ. කාගේ ගල්ටි අපි හතර වෙනුනොත්. ඥාන දී ලෝකත් හොද. දැන් මෙතන ලොකු වෙන සත්‍යය. දැන් මිනිස් කියලා ටිකක් වෙනුනොත් ඔබ හොදනවා. බැලලා හරි ඌ එක්ක හරි ඇලි ඇදිලා කාරිය තේම ඊටි කියලා කියන උදා කරලා හොද. හරි ඔබේ ලේ එම් ඔක්කොම තියෙන වාක්‍යල සාකරණ කරන එක පිළිකුලක්. එහෙමත් තියෙනවා. දැන් මේක අපිට වැදගත් දෙයක් වෙනා මේ පිළිකුලට හේතුවක් තියෙන අපි ළඟ පවතින එක එක විවිධාකාර දෘෂ්ටි. පිළිකුල් කළ යුතු දෙයක්, පිළිකුල් නොකළ යුතු දෙයක් මේ ආදි වශයෙන් ලෝකෙ තියෙනවා. නැත්නම් අපිින් දෙකට. ආගේ ඉන්දියක් තියෙනවා. ලෝකයා පිළිකුල් කරන දේවල් ආර්ය පිළිකුල් කරන්නේ නැහැ ඒක ඉන්දියක්. ලෝකයා නොපිළිකුල් කරන දේවල් ආර්ය පිළිකුල් කරනවා කියන තව ඉතිය. මේ පිළිකුල කියන වදනේ අදාපි පිළිකුල කියන වදනේ අදහස් දෙකක්. බුදුරන් වහන්සේ වැඩෙන කාලේදී ඔතනක් තියෙනවා මේ බුද්ධ වචනවත් අදා පිළිකුල කියන එක. යන ප්‍රතික්ෂේප කරන අර්ථයේ උපේක්ෂාවේ ප්‍රතික්ෂේප කරන අර්ථයෙන් පිළිකුල් කියනවා. ප්‍රතික්ෂේපාර්ථය आदिवासी
ප්‍රතික්ෂේප කරන අර්ථයක් තියෙනවා. හරයක් නැති නිසා ප්‍රතික්ෂේප කරනවා. ඒ විදිහට යරගින්න දුතිය ගැටීම එන්නේ නැහැ ඉතින්. යථාබෝධ ඥානයේ තේරුම් අරගෙන වැඩක් නැති නිසා ඉවත් කරනවා. ඒකත් එක්තරා විපුරු කිරීම. ඒක ප්‍රතික්ෂේපාර්ථය. කිසිේ කියන කැපාර්ථයෙන් කැපයි අක්‍රියයි කියන අර්ථයෙන් පිළිගොල් කිරීමක් තියෙනවා නේද? මෙන්න මේක තමයි ආර්යයන්ට ගැළපෙන්නේ නැත්තේ. දැන් ලෝකයාව කිත් ඒ ආදී වශයෙන් කැපයි කියන අර්ථයෙන් කරලා පිළිගුණක් නැත්නම් ආර්යය පිළිගුණ කරන්නේ නැහැ. ලෝකයා පිළිගුණ නොකරනේම ආර්යය පිළිගුණ කරනවා කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ කිසිේටි අයි කරනවා නේද? ඒවා අසාරයි කියලා දැකලා අසාර වස්තු මොකද ඇසුරු කරනවා? අසාර වස්තු දෙකල මොන ඇලුම් කිරීමක්? මොකද? ඒ ආකාරයේ මධ්‍යන්ත හිතකින් යුතුව ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේක තමයි ආර්යෝ ලෝකයා පිළිකුල් කරන්නේව ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ. ඒක අර්ථය. ලෝකයා පිළිකුල් නොකරනේව ආර්යෝ පිළිකුල් කරනවා කියන එක අර්ථය. අන්න ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ ඒ ආදි වාදී කතා කියන අදහස ඉන්නේ නෙමෙයි. ඒකේ ගන්න හරයක්. හරයක් ඇද්දී ප්‍රතික්ෂේප කරනවා. අනුකූල නොවන්නේ පරිකූලයි. අනුකූල වෙන්න බැරි නම් ඒ අනුකූල විද්‍යාවක් නැත්නම් ඒක ඉවත් කිරීමට කියනවා පරිකූල. මෙන්න මේ පිළිකුල කියන එක ආර්ය විනය බෙදෙන පිළිකුල. ඒක කිසි ඒ කියන කතාවයි කියන එක නෙමෙයි. මේ වචන කාලේ කාලේ වචන වල අදහස නියුක්ති වෙනස් වෙනකොට මොකද කාලේ කාලේ මිනිස් අතරේ අදහස් වෙනස් වෙලා භාවිතා වෙනකොට අපි අර එදා කිව්ව දහම් අදහසේ ඒ වචනේ අදහසල දුරිපුල නව අදහසින් නවාර්ථයෙන් ගන්න කිව්වේ. අද තමයි ගැටලෙනවා. මේ ඔබ වෙනම තෝරා ගන්නකොට මේ ලෝකයේ පිළිකුලක් ඇති වුණා කියන එක ඇති වෙන්න හේතුව අන්න අර කියනදී අපි බලාපොරොත්තු වෙනා සුද්ධතාවය. පැවැත්මේ සුද්ධතාවය. ඒ සුද්ධතාවය කියලා කියන්නේ කාම සුද්ධත, කාම වස්තු පිළිබඳ දැනෙන සුද්ධතාවය. ලක්ෂණ කරලා පියාගන්න, හොඳට සුවදර පියාගන්න, සහත ගන්න, හොඳ පහස ලබා ගන්න, මේ පංචකාම වස්තු, පංචකාම ආස්වාද වස්තු වශයෙන් අරගෙන ඒවා තමන්ට ඕන හැටියට සුද්ධ කරලා පවිත්‍ර කරලා තමන්ට ඕන හැටියට ගන්න ආසායන් ඇවිල්ලා බැදිලා ඉන්නවා. ඔය දතිරස්සනේ ඇති අය. ඒකට විරුද්ධව පහරක් වදිනකොට ඒක හරි අප්‍රසන්න භාවයක් එනවා. ගැටීමක් එනවා. මෙන්න මේක දුෘත්‍යතාවයේ වෙන පාප සහගත පිළිකුල. ඇලීම නිසා හටගන්න ගැටීම. ඔයදී. අන්නේ පිළිකුලක් එනවා නම් අපි ඒක දැනගන්න ඕනේ. ඒකේ අහාරත්වේ දකින්න ඕනේ. වටිනවා කියන දෘෂ්ටිය බැලුනට පස්සේ තමයි මේ ප්‍රශ්නේ මතුවෙලා එන්නේ. ඒක රැක ගන්න ඕනේ, සුද්ධත්වෝ තියා ගන්න ඕනේ. මේ ආදි වශයෙන් සීමාව ඉක්මවායන් ලකුණක් එනවා. දැන් අඟ පිරිසිදු කරලා තියා ගන්න ඕනේ. විඳාකාර අර්ථයෙන් තියා ගන්න. හොඳද? කුණු වැරලා පිරිසිදු කරලා කණ්ණාඩියේ මූණ වලල හැම කුණු බොලක් පොඩ්ඩක් පේන්නේ හැම නැත්නම් කැලල් පේන්නේ හැම නැත්නම් මූණ ලස්සන කරගන්න සෝදලා සුද්ධ කරගන්න ගන්නවා. සබ කඳුළු ගල්ලා අරින්නේ තියෙනවා නම් ඒ වගේ විසබීජ වෙලලා ඉඳන් ඒ වෙන නිසා අපදායක් වත් උන. පොඩි දල වනා කුත්හාරි ඉන්න පුළුවන්. ඒකෙන් තමයි මං කාය පිරිසිදු කරනවා. තව කෙනෙක් පිරිසිදු කරන්න බුණා ඒ අර්ථය. ඒක යම් කිසි ආකාරයෙන් කායක ආබාධ තියෙනකොට ඒකම කරදරයක් තමයි යන මාර්ගයේ කරදරයක් ඒකට බාධකයක් නිසායි මම මේ සුද්ධ කරන්න කියන එකේ අදහස ඒක. මම හොතෙන් නැවගේ අඩපයම හොතට පිරිසිදු තියාගත්තාම හරි ඔබවත් ගන්න. උපවාචයන් කරපුවාම මම හරි ලස්සනයි. මම පැහැපත්. ඒකයි මම මේ පිරිසිදු වෙන්නේ. මේ තව අදහසක්. අන්න එකක් කාම අදහසක්. එකක් කළ යුතු දෙයක්. ජීවිතයේ වාදිනා සිද්ධ කළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ කුණු හිටපුවාම අත හොදලා තියෙනවා. උන්වහන්සේ දාලා තියෙනවා. මූණ අතපය හොදලා තියෙනවා. ඒ හේතුවෙන් ඒ බාහිර ලෝකයේද ආදර්ශය අනිකාර්මයේ අර අපදාවදී තියාගෙන පරිහරණය කිරීම ගැළපෙන්නේ නැහැ. ඒ හේතු. සුද්ධ වෙලා ලස්සනය ලෝකෙට ලස්සන පෙන්නන්න අනික අය පිළිදෙණ එහෙම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ අපි ඉතින් බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙන්න අපි ඇයි එහෙම කරන්නේ? වටිනා වස්තුවක් වටිනා දෙයක් කියලා හිතන්නේ මේ පංචකාම වස්තු. ඒ අදහසේ ඉන්නකොට අපි ඇති කරගන්නවා සුද්ධ පවිත්‍ර භාවයට පත් කරලා පිළිසිදු කරලා ඉන්න
කැට දේවල් වලින් ඉවත් වෙලා ඉන්න මෙහෙම අදහසක්. මෙන්න මේ අදහස තමයි දුරු කරගන්න ඕනේ. මේ අදහස දුරු කරගන්න අපි හිත කර්මී වටිනාකම ඒ අපි බලාපොරොත්තු පංචකාම වස්තු වල ශ්‍රේෂ්ඨත්වය යහපතක් නැහැ කියලා ඒ අදහස යථාර්ථයෙන් දැනගත්තොත් ඔය කියන කැට කියන එක නිකම්ම ඇති වෙලා යනවා. ඒක අමුතු හිත හිතා සාහජ බලවණ එකක් නෙමෙයි හිතට. යථා තත්ත්වයට පත් වෙනකොට හිතේ ස්වභාවය ඕක වෙනවා. ඒ තත්ත්වෙට වතු කරගන්න ඕනේ. ඒ වගේම මේක යථාර්ථය දකින්න ඕනේ. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන ධාතු හතරෙන් තමයි ලක්ෂණ කය හැදිලා තින්නේ, කැට කය හැදිලා තින්නේ, දෙකම හැදිලා තින්නේ. ප්‍රියමනාප දේවල් හැදිලා තින්නේ, අප්‍රියමනාප දේවල් හැදිලා තින්නේ. මේක මොනවද කියන්නේ බලුවහම ධාතු හතරෙන් වෙන් කළ බලන්න පුළුණා. අර අපි හිතාගෙන දෘෂ්ටියේ තිබෙනා මුලා සංඥාව නැති වෙලා යනවා. දෘෂ්ටිගත සංඥාව දුරු වෙනවා. අසුචි කියන්නේ මොනවද? ඒකේ තියෙන්නේ තාපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි ධාතු හතර. වෙන දෙයක් මේකේ නැහැ කියලා. ඒක ගොඩක් හතර දැක්කා. ඒ ගොඩක් හතරේ විවිධාකාර රත්යන්ට පත්වීමෙන් තමයි අපිට නිදු හැටියට පිරිසිදු කියන සකස් වෙලා තියෙන්නේ. ඔය ඔක්කොම හැදුවේ ධාතු හතර. ඒ ධාතු හතරේ විවිධාකාර පිහිටීම් පැවැත්මනි තමයි මේ සමහර ඒවා ගඳයි, සමහර ඒවා සුවඳයි, සමහර ඒවා කැතයි, සමහර ඒවා ලක්ෂණයි. මේ ආකාරයේ විවිධත්වයෙන් සකස් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් ඒ ද්‍රව්‍ය වස්තුවේ යථාර්ථය බැලුවා. අර අපි වටිනා දෙයක් කියන දෘෂ්ටියක් වශයෙන් දිවිච්ච එක නැති වෙලා යනවා. සංඥාව දෘෂ්ටිගත වළගත්. අන්න ඒක ඇති වෙලා. සංඥාව ආත්මයි, සංකාර රූප ආත්මයි, වේදන ආත්මයි, සංඥා ආත්මයි, සංකාර ආත්මයි, විඥාන ආත්මයි කියලා මේ ආදීනේ ආත්ම දෘෂ්ටිය ගන්නකොට. තමයි අපිට ප්‍රශ්නේ මතුවේ. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක්කහම. ඒක අනිත්‍ය වස්තුවක්, දුක්ඛ වස්තුවක්, අනාත්ම වස්තුවක් කියලා දැක්කහම පස්සේ ඒ පිළිබඳව බැඳීමක් හැදීමක් අපතරම හටගත්තා වූ අපිරි ආකාරයෙන් හිත ඇලීමක් ගැටීමක් තිබුණා. ওই දෙකම එකින් දුරු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක එහෙම කරන්න පුළුවන්. කොහොමද පුළුවන් කියන්නේ? අපි දෘෂ්ටිගත වීම නිසාම අපිට පේනවා. කැතදී කැත නැතුව අපි පරිහරණය කරනවා. අපි ඒවා. අර දෘෂ්ටිගත වීමක් නිසා මේක අනුගිකක් ඒක මගේ එකක් නෙමෙයි ආදි වශයෙන් ගත්ත ඒ අදහස නිසා අනුගේ වැඩ කරනවා. අපි වැටි කිලිලා කවුරු හරි කිව්වොත් එහෙම වැටි කිලිලා සමත් දාලා අතෝ දා ගන්න නැද්ද? ඔක කාටයි පේනව කරනවා එහෙම නැහැ කරුවට කවුරු නෝකල නැහැ. අපි යන අබ්බකාට කෙනෙක් නැහැ යහන දීපයක් හැදිච්ච කෙනෙක් නැහැ කරන් දෙයක් නැහැ හොදා ගන්න දෙවේ. අපිට හොදාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අත හොදාන්නේ නැහැ. විශේෂයක් නැහැ. දැනනකෙ දකින්න විදියට අර අපි ගිහිලා නම් හොයලාගත්ත විදියට සැපයතු ඉන්නේ නැහැ අතපිය අර ඒ යටවද කියලා දාගෙන විඳගෙන ඉඳන් හිටියේ. නැව තරුගේ මාසෙකට අපිට හොයලාගන්න දෙන්නේ එහෙම කරලා ඉන්නේ නැහැ. බලන උදේ කරනවා කරලා කරලා හොඳට සබන් දාලා හොඳට හොදනවා. ඒ අතර වෙනසක් තියෙනවා නේද? අපි ඉස්සරහ තියෙන වෙනස නිසා අපිට වෙන මොකද තියෙන්නේ? ඊදී කියන්නේ හිතපු වෙනස. මෙන්න මේකදී අපිට හොඳට පැහැදිලිව පේනවා. අනුංගේ කියලා කැටයි කියලා අපි හිතාගත්ත විශේෂත්වය නිසා අපිට කැට වැඩි වෙලා තියෙනවා එක. ඒක හිතේම ගොඩනැගිච්ච එකක් නෙවෙයි, ද්‍රව්‍ය වස්තු විචේ වෙනසක් නෙවෙයි. අපේ විචේනේ කැට නැහැ කියන දෘෂ්ටියක් ගත්ත නිසා. ඒක මගේ කෙන කියන දෘෂ්ටියක් ගත්ත නිසා. ඒක අපිට ගණන් ගන්න. ඒක දිනේ වෙනසක් තියෙනවා. මෙන්න මේ වගේ යම් යම් දේවල් පිළිබඳව ඇතිවෙනා ක්‍රියාත්මකතාවයේ අපේ දෘෂ්ටියට අනුකූලවයි සකස් වෙන්නේ හෝ ඉවත් වෙන්නේ. මෙතෙන්දී අපිට ගන්න පුළුවන් නම් අපේ ඉතිුණාත් බාහිර ඉතිුණාත් හැමතැනම තියෙනවා ධාතු හතරක වෙන් කරලා බලන්න පුළුවන් දෙයක් කියලා පෙන්නේ. ධාතු මනසිකාරය. අනිකාය යංගවල් තියෙන්නේ මොනවා කියලා බලගාම මේ තේ ධාතු හතර බව දකින්න පෙන්නේ. ඒවා තියෙනවා පරිවර්තන නිසා විවිධාකාර කැට දේවල්, ලස්සන දේවල්, ගඳ දේවල්, සුවඳ දේවල් මේ ඔක්කොම හදන්නේ ධාතු හතරේ විවිධාකාර පරිවර්තන. මොනාකාරයෙන් පරිවර්තනත් මේවා තුළ තියෙන මේ ධාතු හතරක ගොඩ නැගිලා හේතුවකින් ගොඩ නැගිලා ඒක විපරිණාමයට පත් වෙලා නැවතත් වෙනසිලා යනවා. මූලික වශයෙන් ගන්නවා ධාතු හතරෙන් හැදිලා නැවත ධාතු හතරට ගෙවිලා යනවා. ඉතින් ධාතු හතර කියන්නේ ජලය කියන්නේ කැටකරලි ප්‍රියක්වත් ආසාකලි ප්‍රියක්වත් නෙමෙයි.
පොළොව කියන්නේ නැහැ පහ කියන්නේ කස කරේ තුයක් ආසාත විතරක් එහෙම දෙකක් නෙමෙයි. ගින්දර කියන්නේ නැහැ උෂ්ණය කියන්නේ කැට කරන් දෙකක්වත් ආසා කරන් දෙකක්වත් ඇලින් දෙකක්වත් ගැටින් දෙකක්වත් නෙමෙයි. වායුව කියන්නේ ඇලින් දෙකක්වත් ගැටින් දෙකක්වත් නෙමෙයි. ඒ පස්ජල ගිනිසුලන් කියන හතර විවිධාකාර පරිවර්තනයන්ට පත් වෙලා හිටන් ඒකෙන් හදගත් ඒවා තමයි ද්‍රව්‍ය වස්තු වශයෙන් ප්‍රේදදී. ඒවා තුළ ඇදිලා එනවා ඒවා පිටේ යනවා ඒ කියන්නේ හතර. හතරක් ඇදිලා ඉඳලා හත් විඳනයක් වෙනවා යම් කිසි ඒකකයක් වෙන්න උනොත්. ඒක කිව්වා කියලා ඉතින් ඒක කර හතර ආකාරයෙන් විහිදිකය. මේ හැම වස්තුවකම ස්වභාවය ලෝකයි නේ. ඔකට මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට කියන කියවෙනක් නිසා. ඒක එහෙම එකක් නෙමෙයි. ජලය කොහොමද වම වෙන්නේ? වාතය කොහොමද වම වෙන්නේ? ගින්න කොහොමද නැහැ උෂ්ණය කොහොමද වම වෙන්නේ? ඒක ඒ වගේම පොළොව කොහොමද වම වෙන්නේ? ඉතින් ඔය ආදි වශයෙන් හතරට විතරයි ලකින්ද පුරුදුනහ. ඔය දිගේ හතරකට හතර එකක් වම වෙන්නේ කොහොමද? මෙන්න මේ දකින්න මතක් ගන්නවා. ඒතර මම නිසා විශේෂයක් අල්ලගෙන අනික නිසා විශේෂයක් හදාගෙන විලක් කරලා හදාගත්ත මනසක් තිබුණා. අනුගෙන්නේ කොහොමද වම වෙන්නේ කොහොමද? වම වෙන්නේ නැති වගේ නෝ අනු වෙන්නේ. धातु මෙන්න මේ ආකාරයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. එතන මේ පිළිකුලක් යනවා උත්පත්ති ප්‍රමක් වෙමින් ඈත් වෙලා යනවා. සත්‍ය දැකීමද